ප්‍රධාන ප්‍රශ්න තියෙන්නේ PCR සම්බන්ධයෙන්. ඒතර PCR වල ධාරිතාව පළවෙනි එක. ඒතර අපි විශ්වාස කරනවා මේ ධාරිතාව සමස්ත රටම ආවරණය වෙන විදිහට සමාජ නීති අරගන්න. PCR ධාරිතාව වැඩි කරන ගමන් ඒ සඳහා තියෙන විකල්ප හඳුනා ගන්න ඕනේ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කියලා කියන්නේ ඒ වගේ පරීක්ෂණයක්. ඒක රටට ගැළපෙනවද කියලා විශේෂඥ මතයාලා තහවුරු කිරීමේ ක්‍රියාවලිය මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා ඒ විශේෂඥ මතයානුව ගෙන්නන්න පුළුවන් කියලා වාර්තා වුණොත් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ ඉතාම ඉක්මනින් විවර කරන්න කියන එක රජයේ වෛද්‍යාරින් සංග බිදිට අපි කියනවා. PCR වල අනිත් ප්‍රශ්නේ තමයි PCR ප්‍රමාදය. දැනටත් PCR යම් ප්‍රමාණයක් ගොඩ ගැහිලා තියෙනවා. පහුගිය කාලය තුල ලබා ගත ඒවල ප්‍රතිඵල නැහැ. දැන් සමහර ප්‍රදේශවලින් අපිට කතා කරලා කියනවා දවස් 4 5ක පරක්කුවක් තියෙනවා. PCR පරීක්ෂණ වල ප්‍රතිඵල පැය 24ක් තුල ලබා දීමේ වැඩපිළිවෙලක් වහාම සකස් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මොකද ප්‍රතිචාර හරියට දක්වන්න නම් ප්‍රතිඵල ඉක්මනට එන්න ඕන. පැය 48ක් ඇතුළත ලැබෙනවනේ ඒක ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ඉදිරියේ සලකන්න වෙන්නේ. පැය 48ට එහා පැත්තේ ගිහිල්ලා ලැබෙනවා නම් ඒක අවුට්ඩේටඩ්. එහෙම නැත්නම් අපිට ඒ මත පිළිහිදලා හරිම තීන්දුව తీරලා ගන්න බැරි PCR දත්තයක් විදිහට තමයි අපිට ඉදිරියට සලකන්න වෙන්නේ. කියන්නේ අවුට්ඩේටඩ් ඩේටා මත පිළිහිදලා රටක් විදිහට අපිට ඉස්සරහට යන්න බෑ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීවර් ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.